සක්කිලිනේ මුං ඉන්නේ ඇතුලේ. ඒකයි මිනිස්සු දුර බලාතල ඉඳලා එන්නේ. ලැජ්ජයි මුංගේ වැඩ. මොකද මේ නිකන් එනෝ නෙවිනේම. තල්ලි තියලා එන්නේ මේවට. විශේෂයෙන් දැනුමක් කරන ඕන මිනිස්සු. මිනිස්සු දැනුමක් කරන්නේ අපි ඇල සත්‍ය ආදුණා අපි දුර බලාතල ඉඳලා එන්නේ මේවට. කොයිදන් දාවේ? අපි අනුරාධපුරේ ඉඳලා ආවේ. දැන් මේකෝ කියන්නේ මොකද්ද? ඔන්ලයින් කියලා. ඔන්ලයින් මේ වෙලන්න. ෆෝන් නැති මිනිහම කොහමද කරන්නේ? ඒකයි. දැන් අයිති යනවා මොකද කරන්නේ? ඔන්ලයින් දාගෙන ඉන්නේ කොහමද එතකොට? ඔන්ලයින් ඉතින් ගෙදර කියලා දාගෙන ඉන්න වෙනවා. ඒකයි. කරන්නේ කතා කරලා. කරන්නේ නැහැ කියලා. මේගොල්ලන් කියන්නේ නම් දිනේ වෙන් කරගන්න મેસેජ් එකක් එවලා තුනලු ෆෝන් එකට. මේ મેસેජ් එකේ විතරලු ගන්න කියලා කියන්නේ ඒගොල්ලෝ. දැන් ඔයගොල්ලෝ කොහින්ද ආවේ? අපි අනුරාධපුරේ ඉඳලා ආවේ. එහෙමද? දැන් අද මෙතනට ආවට පස්සේද කියන්නේ මේ මොකද? මේ දැන් තමයි කිව්වේ දැන් මේ. හරි අසාධාරණයි නේ. ඒකනේ බලන්නකොනේ අනුරාධපුරේ කියන්නේ කොච්චර දුරක් ඉඳලාද මේ මිනිස්සු එන්නේ පාන්දර එකට ගෙදරින් ආවේ. නැහැ කීයක්ද කියලා බලන්නකො. දැන් මේ මොකද කරන්නේ දැන් මේකලු දෙන්නේ නැහැ කියනවානේ දෙන්නේ නැහැ කියන ෆෝන් එකට મેસેජ් එකක් කියලා දිනලා ඔන්ලයින් දාපු අයගේ ඒගොල්ලන්ට විතරලු මේ අද කරන්නේ પાස්පෝට් එක දෙන්නේ මොකද මේ අටේ ඉඳන් අපි මේ ඇවිල්ලා ඉන්නේ තාම බැරි වුණා කන්නේ කියලා මේ ඉන්න මෙතන තාම බැරි වුණා අපිට પાස්පෝට් එක හදාගන්න මොනවද මේ වගේ මේ ලොකු ඔක්කොන්ට මේ මා පේන්නේ නැද්ද වෙන මොකවන්නේ මේ දුප්පත් මිනිසුන්ගේ දුක කියන්න ඕනේ දැන් ඔන්ලයින් පටන් අරගෙන ඔන්ලයින් පටන් ගත්තම දේලසෙන් කියන දවස් දෙක තුනක් හතර පහක් මාසේ අන්තිමට මොනවද මේ ඔන්ලයින් එක සතියට මේ සතිය අන්තිම වෙනකොට මේ සිකුරාද දවසට විතර අපි අඟහරුවාද ඇවිලි වෙලා પાස්පෝට් එකක් හදාන ගියා ඔය ඔන්ලයින් එකක් තිබ්බද එතකොට ඒකත් කියන්න දරගන්න ඕනේ දේලසෙන් කියන දරගන්න ඕනේ අපි එදා කාලේ ඉඳලා අපි හතේ යන ගෑනු අපි මේ විදේශ විනිමය මේකල ගෙනත් කියන ගෑනු අපි මොනවද ඒ තරම් එන ගහන වැඩ උන්ට උන්ට ඡන්දෙ නෙමෙයි උන්ට දෙන්න ඕනි ඉන්නේ උන්ට ගූගල් එලවන්න ඕනි ඒකයි අත මොකද යුනේ අම්බරෙන් දොන්දි මද අම්බරෙන් දොන්දි අම්බරෙන් කල්මනර ඡන්ද නෑ දැන් අත දෙන්නද මොකද කියන්නේ මෙතන પાස්පෝට් එකේ නැන්නේ බා කොහෙන් හෙල්ප් කරන්නද ඇත්තටම මම දන්නේ නැහැ මම දැන් තමයි ආවේ මේ අද ඉඳන් ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් වලට තමයි ගන්නවයි කියන්නේ ඉතින් මේ අපේ රටේ තත්ත්වය තමයි මේක පාලකයාගේ මේ වරදක්ද කාගෙද කියලා දන්නේ නැහැ අපි දන්නේ නැහැ අනික දැනුම් දීමක් රටක නැහැ මේ කෝලිමක් නැහැ දැන් මෙතනවත් මැනේජ් හරියට මේ මේ මේක පාලනය කරන්න දන්නේ නැහැ ඒ කියන්නේ කෝලිමක් ඇදිලා මිනිස්සු රණ්ඩු වෙනවා එක එක්කෙනා දැන් මේක දඩුවත් කළා නැද්ද වේලාසෙනි අපි දන්නේ නැහැ ඇත්තටම දැනුවත් කරයි කියලා කියනවා එහෙම දෙයක් අපිට දැනගන්න ලැබුණ නැහැ ඊයේ ඉඳන් කියලා මෙතන තාම මම හිතන විදිහට ගොඩක් කල් ඉඳන් මේ තත්ත්වය මෙතන තියෙනවා ඉතින් මේක පාලනය කරන්න බැන්න රට පාලනය කරන්න බෑ කිසිම කෙනෙකුට මොකද උනේ මොකද වෙන්නේ මෙතන අපි දන්නේ කලින් තිබ්බා ඔය ඔන්ලයින් ක්‍රමයක් ඔයිට ඉස්සෙල්ලා ඔන්ලයින් දාලා අපි මෙතෙන්ට ආපුවාම නිකම්ම පොලිමේ ගත්ත මේක ඇතුළට අද කියනවා ඔන්ලයින් දාපු කට්ටිය විතරයි ගන්න කියලා. ඒක මොකද්ද වෙනස් කරන්නේ මෙච්චරම මේ දැම්ම මේ මොහොතද අපි දන්නේ මේ මොහොතේ. උඩ කලින් ඇවිල්ලා ඔන්ලයින් දාරවිලා කෙලිම පොලිමේ නිකම්ම ගත්තා. මේ මොකක් හරි තියෙනවනේ ක්‍රමයක් නේ. මිනිස්සු දැනුවත් කරන්න බෑ මේ කලින්. අද ගන්න නැද්ද එතකොට කට්ටිය ඇතුළේ? ගන්නේ නැහැ ඇතුළට ගන්නේ නැහැ මිනිස්සු ක්‍රමයක් කියන්නේ මේ ඔන්ලයින් දාන්නේ. ඔන්ලයින් දාන්න ඉතින් අපි දන්නේ නැහනේ. දාලා ඇවිල්ලා නිකන් පොලිමේ ඉඳලා ගත්තා නම් මීට කලින් දැන් එකපාරටම ආයේ මේ මෙතඩ් එක ගන්න එක වැරදි නැද්ද?